අදත් සුපුරුදු පරිදි අපේ වෛද්‍ය සාකච්ඡාවට එකතු වෙනවා මෙල්බන්හි සහන්රු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය සෑම් දසනායක. අයිබෝන් සෑම්. අයිබෝන්. සෑම්, ඇත්තටම දැන් ඔබ සඳහන් කරා පීනස් වර්ග කීපයක් ගැන. ඒකම අපි කොහොමද මෙම පීනස් වර්ගවලට පොදුවේ හැදෙන දේවල් අපි නිතරද වෙලි දැකලා තියෙනවා සමහර අයට මේ තියෙන රෝග ලක්ෂණ. කොහොමද මේ රෝගයට නිවසේදී අපි කරගන්න ප්‍රතිකාර? ප්‍රතිකාරවලට කලින් සුගිත, ඇත්තටම මේකට මේ රෝගී තත්ත්වයන් තමන්ට තියෙනවා නම්, නිතර මේ වගේ රෝග ලක්ෂණ පහළ වෙනවා නම්, අපි ඒකට සුදුසු ආහාර වලින් සම්පූර්ණ වෙන්න ඕනේ. සමහර ආහාර වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න ඕනේ. එකක් තමයි කිරි සහිත ආහාර. එතකොට කිරි වලින් හදන යෝගට්, චීස්, අයිස්ක්‍රීම් වගේ දේවල් වලින්. එතකොට අනිත් එක තමයි අපි ගන්න වේල් තුනම හොඳ රසණෙන් ගන්න ඕනේ. දවස පුරාවට මද රසණේ වතුර බොන්න ඕනේ. දැන් අපි යම්කිසි වැරදි වැටහීමක ඉන්නවා. දැන් අපි සුම්මාකට් එකේ ගියොත් බඩු ගන්න අපිට හොඳට පේනවා ඒකෙන් ප්‍රමෝට් කරන ආහාර ගොඩාක්ම සීත ආහාර. එතකොට කිරි වර්ග, යෝගට් වර්ග, චීස් වර්ග, අයිස්ක්‍රීම් වර්ග, ඒව තමයි බොහෝ වෙලාවට හොඳට ෂෙල්ෆ්ස් වල දාලා හයිලයිට් කරලා පෙන්වන්නේ. නමුත් දැන් ඕස්ට්‍රේලියාව වගේ ග්‍රීෂ්ම ඍතුව තියෙන බොහොම පොඩි කාලයයි, අනිත් කාලවල බොහොම සීත කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ සීත කාලයේදී මේ කප වැඩි වෙන ආහාර ගැනීමේදී අපේ ඇඟේ කප කියන්නේ සෙම එකතු වෙනවා. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව. එතකොට මේ එකතු වෙන සෙම තමයි පසුකාලීනව අපිට පීඩනයක් ගෙන දෙන්නේ. එතකොට අපි මේ ගැන යම් අවබෝධයක් තියෙනවා නම් අපි මේ සෙම් සහිත ආහාර නොගන්න නෙමෙයි, ගන්නවා නම් ඒවා යම් බොහොම අඩු ප්‍රමාණයකින් ගන්න ඕනේ. අරගන්න ගමන් අපි සෙම් කපන ආහාර වැඩිපුර ගන්න ඕනේ. එතකොට අපි බැලුවොත් අපේ සාමාන්‍යයෙන් කිචන් හර්බ්ස් හැටියට ගත්තොත් ඉඟුරු, කුරුඳු, කොත්තමල්ලි, ගම්බිරිස්, ලුණු වගේ ආහාර, කටුක ශාර ආහාර වර්ග මේ සීත ආහාර යම් තරමකට සමනයට පත් කරනවා. එතකොට ඒක විශේෂයෙන්ම අපි මේ වගේ පීඩනයකට මුහුණ දීලා තියෙනවා නම් මේ වගේ ආහාර සමසමව ගන්න ඕනේ. එතකොට සීතල වැදෙන්න එළියට යන්න උලම් වැදෙන්න නරකයි. දෙවෙනි එක තමයි හවසට නෑම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ. දැන් ගොඩාක් වෙලාවට මම අහන එකක් තමයි පේෂන්ට්ස් ලගින් ඒගොල්ලෝ ආවහම රෑට තමයි නාන්නේ. දැන් මේ රෑට නාන එක පීනස හැදෙන්න මූලික හේතුවක්. ඉතින් පීනස හැදුනාම පීනස් රෝගය විතරක් නෙමෙයි, තමන්ගේ ඇස් වල රෝග ඇති වෙනවා, අක්ෂි රෝග, කොණ්ඩේ අකලට හිසකෙස් පැහිලා සුදු වෙලා වැටිලා යනවා මොකද සෙම තද වෙන නිසා. ඊට පස්සේ ඇඟේ තියෙන සුළතාවේ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන හිතලිවල්ලා හවසට නාන්න නැතුව තමන්ට ඉරු වැටලා තියෙන වෙලාවක නාන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක්ම හවස් වෙන්නේ නැතුව ඔළුව තෙමන්නේ නැතුව ඇඟ සෝදා ගැනීමක් කරන්න පුළුවන්. අපිට සාමාන්‍ය සෙම් ප්‍රතිශාවක් හැදුනාම අපිට ගෙදර තියෙන කිචන් හර්බ්ස් වලින් මේක සමනය කරගත හැකි තත්ත්වයක් තියෙනවා. එකක් තමයි කොත්තමල්ලි. කොත්තමල්ලි විශේෂයෙන්ම බොහොම ඩ්‍රයින් රක්ත ශෝධක සහ මුත්‍ර ශෝධක විපාකයක් දෙන මේ කුළුබඩු වර්ගයක් තමයි කොත්තමල්ලි. එතකොට කොත්තමල්ලි කබලේ දාලා බැදලා ඉඟුරු පියලිත් එක්ක පුළුවන් නම් මිනිවල් ගැර ටිකක් හොයාගන්න ඒකත් දාල ඉවරලා පතාට එකට සිඳුවලා, එහෙම නැත්නම් තව වැඩි ප්‍රමාණයක් හෝ හදාගෙන මේක හැමින් නිමෙන්න රැටලා මේක මීපැණි චුට්ටක් එක ගන්නවා නම් උදේ හවස තමන්ගේ තියෙන මේ ලොකු අමාරුකම් සෑහෙන දුරට අඩු වෙනවා. අනිත් එක පොඩියට පටන් ගන්න යනවා නම් ඒකත් එතනින්ම නතර වෙනවා. එතකොට පීනස් කියන තත්ත්වයට පත් වෙන්න කලින්ම රෝග සමනය කරගන්න පුළුවන් මේ වගේ දේවල් නිතර දෙවේලේ කරනවා නම්. අනිත් එක දැන් විශේෂයෙන් සිංහල අපේ කඩවල වල තියෙනවා මේ පස්පංගුව. එතකොට පස්පංගුව අරන් මේක හොඳට වතුර දාලා ඉවරලා ලිපේ තියලා හින්දලි ඉවරලා පෙරලා බොනවා නම් මේකෙනුත් විශේෂ වශයෙන් තමන්ට ගුණයක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ගැන අපි විශේෂයෙන් අවධානය ඉන්න ඕනේ. ආහාරයෙන්ුත් අපි සෑහෙන වශයෙන් පරිස්සම් වෙන්න ඕනේ. මේ පීනස් රෝගී හෝ ඒ හා සමාන රෝග ලක්ෂණ අපිට තියෙනවා නම්.